හොඳයි ඔන්න නැවත අපි යම් ප්‍රශ්න දෙකට ඊළඟ කීවේ පීප වල ඒ කියන්නේ පුතේ කළු අකුරින් මුද්‍රිත වචන වල කූඩාරම් එතකොට කූඩාරම් වල පීප වල නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් දැවෙන් සැදු බැරල් වැනි වාජන වල නැත්නම් දැවෙන් සැදු වාජන වල පීප කියලා කියන්නේ ඒවයි තේරෙනවද හරි දෙවෙනි එකට යන් දැන් බලන්න පුතේ එව පින්වත්නි මියුළු නුවර ගොස් වේදේ රජුරුවන්ගේ ඉස දැන් මේවා කටපාඩම් කරගන්න ඕනේ කියන එක නම් අමතක කරන්න එපා දක්ෂයෙක් නිර්මාණය වෙන්නේ අන්න ඒකත් එක්ක මේවා අනිවාර්යෙන් පිළිවෙලට මතක තියාගන්න ඕනේ මෙන්න මේක තමයි ඔයගොල්ලෝගේ දියුණුවේ රහස මේ මේ දෙවෙනි ප්‍රශ්න වලට දෙන මෙන්න මේ කොටස් මං කියවා මේක විවිධ ප්‍රශ්න වලින් විවිධ කතුවරුන් නිර්මාණය කරන ප්‍රශ්න වලින් මම විසින් නිර්මාණය කරන ප්‍රශ්න වලින් පළාත් පේපර් වලින් දිස්ත්‍රික් පේපර් පාසල් ප්‍රධාන පාසල් වල පේපර් සහ පහුගිය ප්‍රශ්න පත්‍ර කියන ක්‍රියාවලින් ඔක්කොගෙම සම්බන්ධ වෙන එක. එතකොට පූර්ණ දැනුම් සම්භාරයකට එනවා. ඒකින්ද මෙන්න මේ කොටස් නැවත නැවත කියවලා කටපාඩම් කරගන්න ඕනමයි. මේ ටික පාඩම් කරගන්න. එව පින්වත්නි මියුළු නුවර ගොස් වේදේ රජුරුවන්ගේ ඉස තල්පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපා පියා දෙපයින් මැඩ හිඳ ජයපානය බොන්ව මේ ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින්ද ආන්න පිළිතුර චූලනී බ්‍රහ්මදත්ත රජු පිළිතුර චූලනී බ්‍රහ්මදත්ත රජු තේරණේ පුතේ පිළිතුර වෙනවා එහෙනම් මොකද්ද චූලනී බ්‍රහ්මදත්ත රජු හරිද හොඳයි පුතේ උත්තරේ පැහැදිලිද හරියයි ඉන්නවද පුතේ උත්තරය චූලනී බ්‍රහ්මදත්ත රජු උත්තරේ හරියයි ඉන්නව නේද පුතේ ඔව් ඒ අය ලකුණක් දාගන්න එතකොට මේකට ලකුණු හම්බ වෙන්නේ මෙන්න මේ විදිහටයි ඔය පළවෙනි කොටසට එක ලකුණයි ඒකේ සිද්ධියට අදාළ කරුණු ඔක්කොම ටික තියෙන්න ඕන දැන් මං කියවර පළවෙනි එක කේවට්ට බමුණාගේ උපාය පරිදි චූලනී බ්‍රහ්මදත්ත රජු එක්සියර් රජ එක්සියක් සෝරි රාජධානි යටත් කොට ඔවුන් සියල්ල නැත්නම් එක්තැනකටගෙන විස යතු රාපවා මරණයට පත් කිරීමට සූදානම් වූ අවස්ථාව. ඔන්න ඒක තමයි තැන. ඒ ටික ඔක්කොම තිබ්බොත් එක ලකුණයි. එතකොට තැන කවුද කාටද ওই සිද්ධියම. එතකොට මේක එකකට එකයි. එතකොට මේ බලන්න තද කළු අකුරින් මුද්‍රිත කොටස. එතකොට ඒ වගේ. හොඳයි. දැන් අපි බලමු මේ ප්‍රකාශ කරලා දෙක වරු විසින්ද චූලනී බ්‍රහ්මදත්ත රජු විසින් එක ලකුණයි. බ්‍රහ්මදත්ත රජු කියලා තිබ්බොත් දැ චූලනී බ්‍රහ්මදත්ත රජු විත්‍ය යුතුමයි. කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථය ලියන්න තල්පැන් පලක් මඩනාසේ. තේරෙනවද? තල්පැන් පලක්. ඒ කියන්නේ තල් කුරුම්බයක් කපන්නාසේ. තල් ගහේ පොල් ගහ වගේ කන්නේ. ඒක තාල වර්ගයේනේ නේද? එතකොට තල් ගහේ තල් කුරුම්බයක් කපන්නාක්සේ. එතකොට උත්තරේ එන්න ඕනේ තල් කුරුම්බයක් නැත්තම් තන් තල් කුරුම්බාය කුරුම්බයක් කපනවා වගේ තල්පැන් පලක් මඩරාසේ තල් කුරුම්බයක් කපනවා වගේ ඔන්න ඒක මතක තියාගන්නට ඕන පුතේ තල් කුරුම්බයක් කපනවා වගේ දෙපයින් මැඩ ඉඳ එතකොට දන්නවා ඒක නම් ලේසි දෙපයින් මැද සිට නැත්තම් දෙපා පාගා කකුල් දෙකෙන් පාගා තදකොට මඩවනවා කියන්නේ පාගනවා තේරෙනද දෙපා දෙපයින් පාගා තදකොට අය ඔළුව ඔල්ලන්න අපරි විදිහට හොඳයි එහෙනම් අපි යන් ඊළඟ කොටසට ඔන්න තුන්වෙනි ප්‍රශ්නය දැන් ලකුණු දාගන්න ලකුණු අනිවාර්යයි ලකුණු දාගන්න ඕනේ මයි පුතේ ඒක තමයි වැදගත්ම දේ රජ්ජුරෝ වනාහි රාජමානීන්ද ඉසුරුමානීන්ද මත්වැ දණ්ඩකින් පහරන ලද සර්පය කුසේ කෝපයෙන් දිලි පුතේ මේ කියන ඒවා තමයි උද්ෘත දැන් ඔයගොල්ලෝ පොත මලු බොළු පාඩම මරන් අයියෝ පාඩම් කරගන්න බෑ මට බෑ තේරෙන්නේ නැහැ කී කියා බලනවා නෑ ඔය තියෙන එක තමයි ඔය තියෙන උත්තර පාඩම් කරගන්න මේවා කෝකටත් අයි මේ වගේ යොදා ගන්න පුළුවන් ආන් කියනවා රජ්ජුරුවන් වනායි රජ්ජුරෙනවා රාජමානෙන්ද රජමානයි ඉසුමානෙන් සම්පත්මානෙන් දණ්ඩෙන් පහරන ලද පොල්ඩකින් පහරනද සර්ප රාජ්‍යක සර්පෙක් වගේ ඒක කෝකුණාම දෂ්ට කරනවනේ ඒකයි ඔය කියන්නේ
දැන් කියන රජතුමා කෝපාවිෂ්ට වීමට මුල් වූ හේතුව කුමක්? අන්න පුතේ රජතුමා කෝප වීමට මුල් වූ හේතුව කුමක්? දැන් උදාහරණයක් විදියට එක එක අවස්ථාවන් වලදී තියෙන්නට පුළුවන්. පුතේ මේක ගිය අවුරුද්දට ඉස්සලා අවුරුද්දේ මේ පේපර් එක මේ ප්‍රශ්නය ඇවිල්ලා තිබුණා. මෙන්න මේම රජතුමා කෝප වීමට මුල් වූ හේතුව කුමක්ද? තේරුණාද? මොකද්ද? තමා යෙදු උපක්‍රමය පරිදි එක්සේයක් රජදරුවන් වයිසේදු රායුදා මරීමට තිබූ අවස්ථාව මහෝචද පණ්ඩිතයන්ගේ නැත්නම් වේදේ රජුගේ පිරිස පැමිණ විනාශ කළ නිසා ඇති වූ කෝපය හේතු කොටගෙන. එතකොට දැන් මේකේ කෝපය කියන වචනේ තියෙන ඉඳා කියනවා අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. උත්තර ප්‍රශ්නෙට උත්තරේ මතක තියාගන්න. තේරුණා නේද පුතේ? කේවට්ට බමුණාගේ උපක්‍රමයේ පරිදි 100ක් රජදරුවන් අල්ලාගෙන විසයදු රායුදා ඔවුන් මරණයටපත් කිරීමේ උත්සාහය මහෝචද පණ්ඩිතයන්ගේ යෝධයන් පැමිණ නැති කළ නිසා නැත්තම් සිදු කිරීමට තිබු අවස්ථාව විනාශ කර දැමූ නිසා ඇති වූ කෝපය. ඒකට මේ කෝපයට මුල් වෙච්ච හේතුව කියන එක තමයි ඕගොල්ලෝ විග්‍රහ කරන්නට ඕනේ. ඒක නැතුණොත් මේ ප්‍රශ්නෙත් එක්ක තියෙන සම්බන්ධියව නැතුණොත් උත්තරේට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. දෙවෙනි කියනවා තද කළු අකුරු මුද්‍රිත පදවල අර්ථය වෙන. රාජමානෙන්ද ඉසුරුමානෙන්ද. එතකොට රාජමානෙන් රාජකීය ආඩම්බරේ. රාජකීය ආඩම්බරේ. ඊට පස්සේ ඉසුරුමානේ සම්පත් ලෝභය. සැප සම්පත් වලට තියෙන ලෝභකම තෘෂ්ණාව ආසාව මෙන්න මේක. ඊට පස්සේ දණ්ඩෙන් පහර ලද ලීයකින් ලී දණ්ඩකින් පහර දෙන ලද දණ්ඩෙන් පහරන ලද. එතකොට සර්පේ කුසේ කියපු උපමා තේරෙනවා. එතකොට අර පදේ ආපු මේ පදේට අදාළ කොටස විතරක් ලියන්න. දණ්ඩෙන් පහරන ලද දණ්ඩකින් පහර දෙන ලද එච්චර නැත්තම් දණ්ඩකින් පහර කන ලද. රයිට්. හොඳයි ඊළඟ එක යම් එසේම අභිමාන පුරස්සර වූ 100ක් රජදරුවන් පිරිවර වීරම්බ වාතින් ඇලෙලී ගිය මහසයුරසි 800ක් සෞවිනියක් සේනාවෙන් යුක්ත වේ නික්මුණාහ. දැන් මේවා පුංචි පුංචි කොටස්. මේවා පුංචි පුංචි කොටස්. ඒතකොට මය පුතාලට පුළුවන් නම් මේ ටික කටපාඩම් කරගන්න. එක දවසකට එක වෙලාවකට පුංචි පුංචි කෑල්ල කෑල්ල පාඩම් කරගන්න. ඒ ඇති මය පුතේ. තේරුණාද? මේ මොකක් හරි කොළ කෑල්ලක මේවා පොඩිවට ලියාගන්න. ඒක පොඩිවට ලියාගෙන ඕගොල්ලෝ කියවන්න පටන් ගන්න. නැවත නැවත කියවන්න. නැවත නැවත කියවන්න. ඒක තමයි දරුවනේ ඕගොල්ලොන්ට ජයග්‍රහණය කරලා ලං වෙන්න තියෙන මාවත. ඒක තමයි මතක ශක්තිය වර්ධනය කරගන්න තියෙන මාවත. හැබැයි අමතක කරන්න එපා පුතේ. මේ මතක ශක්තිය වර්ධනය කරගත්තොත් තමයි ඔයගොල්ලොන්ට උසස් පෙළදි මේකට වමනා කරන පරිසරය හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව මේ ඕලෙවල් මේ පාස් පේපර් කරන්නේ මතක තියාගන්න මේ ඕලෙවල් පේපර් එකේ ඒක ගන්න විතරක් නෙමෙයි මේ ක්‍රියාවලිය කරපුවම දැන් අපි දන්නේ ප්‍රතිභා විඋප්පත්ති සතත අභ්‍යාස. ඒතකොට ප්‍රශ්නයකට උත්තරේ එන විදිය, උත්තරේ ගලපන විදිය, උත්තරේ ලියන විදිය, ප්‍රශ්නේ කියන විදිය මේ සියල්ල අපි විසින් ප්‍රගුණ කළ යුතුයි. ඒ හැකියාව බවට පත් කරගත යුතුයි. ඒකයි මේකේ තියෙන රහස. ඒකයි මේකේ තියෙන ක්‍රමය. එතකොට අපි ඕනම පාඩම දැන් ඔයාලෝ සංයුක්ත ගණිතය වෙන්න පුළුවන්, විද්‍යා විෂය වෙන්න පුළුවන්, කොමර්ස් විෂය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තාක්ෂණික විෂය ධාරාව වෙන්න පුළුවන්, කලා විෂය ධාරාව වෙන්න පුළුවන්, වාණිජ විෂය මේ ඔක්කොගෙම ගන්න ප්‍රශ්නය මේ විදිහට තමයි එන්නේ. එතකොට තමයි ඔයාලට ඕනම ප්‍රශ්න පත්‍රයකට ඉදිරියේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකද ප්‍රඥාවන්ත වෙන්න, බුද්ධිමත් වෙන්න. හරි. අභිමානස් පරස්පර වූ අභිමාන පුරස්සර වූ එක්සියක් රජදරුවන් වේරවරා වේදම් වාදයෙන් වැයිරිය මහසයුරක්සේ 800ක් සේනාවෙන් යුක්ත වේ නික්ුණා. එක්සියක් රජදරුවන් පිරිවරා ගිය රජු කවරවුද? බලන්න. එක්සියක් රජදරුවන් පිරිවරා ගිය රජුරුවෝ කවරවුද? කවුරුත් නෙවෙයි. අපි දන්නවා ඒ චූලණී බ්‍රහ්මදත්ත රජු. කවුරුවත් නෙවෙයි. මොකද චූලණී බ්‍රහ්මදත්ත රජු. හරි නේද පුතේ? චූලණී බ්‍රහ්මදත්ත රජු. කළු අකුරේ මුද්‍රිත පදවල අර්ථ දක්වන්න. අභිමාන පුරස්සර වූ. අභිමාන පුරස්සර වූ. ඒ කියන්නේ සාඩම්බරයේ පෙරටු කොටගත්. නැත්නම් ආඩම්බරයේ පෙරටු කොටගත්. සාඩම්බරය කියන්නේ තාඩම්බරයේ සහිතකින්. සාඩම්බරයේ පෙරටු කොටගත්. ආඩම්බරය පෙරටු කොටගත්. මුල් කොටගත් කියන එක තමයි උත්තරේ වෙන්නේ.
තේරුණා නේද පුතේ? ආඩම්බරය මුල් කොටගත් කියන එක තමයි උත්තරය වෙන්නේ. හරි. ඒකත් එක්ක එහෙනම් ඊළඟ එකට යන් අභිමාන පුරස්සරු ආඩම්බරය පෙරට කරා. වේරම්බ වාතයෙන් හැලලී ගිය. එතකොට අපි නා ලෝක විනාශය යමන්නා වූ සුළඟ. තේරුණා නේද? ඈ ලෝක අවසානයේ ඇති වේයයි හැඟේ යන සුළඟ. වේරම්බ වාතයෙන් කල්ප අවසානයේ හමා ඉන්නා වූ සුළඟ කියලා ලිව්වත් හරි. හරි. එහෙනම් පහට යන් පස්වෙනි ප්‍රශ්නය. රජ්ජුරුවන්ගේ කෝප නැමති නිගින්නේ නැගී දුම් කඳක්සේ උස්වේ කන්තලින් කන්තල දසා සිටුණ ලද ඇත් වලල්ලකින් අන්න අවස්ථා වර්ණනේ අන්න සිද්ධි වර්ණනේ ඒත් එකම පුතේ මේ බලන්න කතුවරයා රසවත් කතාවක් නිර්මාණය කරනකොට චිත්‍ර රූප මැවෙන ආකාරයෙන් කරන දේ අසා රස විඳීමින් මියම් චිත්‍ර රූප මවා ගන්නට උසස් පුළුවන් බස්වහර භාවිත කරන ආකාරය තමයි මෙතෙන්දි පැහැදිලි වෙන්නේ. එහෙනම් බලන්න පුතේ රජ්ජුරුවන්ගේ කෝප නැමැති ගින්නින් නැගී දුක් කඳසේ උස්වි කන්තලින් කන්තල ගසා සිටුණ ලද ඇත්වලලක මේ ඇත්වලල උපමා වී ඇත්තේ කුමකටද? ආම් බලන්න කන්තලින් කන්තල ගසා සිටුණ ලද ඇත්වලල. එතකොට රජ්ජුරුවන්ගේ කෝප නැමැති ගින්නෙන් නැගී දුම් කඳසේ. එතකොට දැන් මේක හොඳට මතක තියාගන්න ඕන. කොහොමද එන්නේ කියලා. තේරෙනව නේද? එතකොට රජ්ජුරුවන්ගේ කෝප නැමැති ගින්නෙන් නැගී දුම් කඳක් ලෙස. දුම් කඳ කිව්වොත් වැරදි. රජ්ජුරුවන්ගේ කෝපේ නැමැති ගින්නෙන්. අඩුම තේරෙන කෝපේ නැමැති ගින්නෙන් නැගුණා වූ දුම් කඳක් වගේ. දැන් තේරෙනවා උත්තරේ ගලපා ගන්න හැටි. පුංචි කැලලා ලිව්වොත් උත්තරේ නැහැ. අන්න හරි. කළු අපරේ මුද්දිත පද. කන්තලින් කන්තල්. දැන් ඒක නම් ලේසිනි කන්තලින්. කනින් කන. නේද? කනින් කන ගෑවෙන ලෙස. කනින් කන් තලින් කන් කනින් කන ගෑවෙන සි. හරි ඊළඟ එක කියනවා ඇත් වලල්ලකින්ද ඒක නම් ලේසි ඇත් සේනාව වලල්ල කියලා කියන්නේ ඇත් සේනාව වට කරන ලද ඇත් සේනාව. හරි පහවෙනි ප්‍රශ්නෙට යම් හස්ති ශබ්දය කරුණා කරලා මේවා මතක තියාගන්න. මේ මේ හයවෙනි කොටසේම මතක තබා ගත යුතු යුතු යුතුමයි. තේරුණා නේද? අන්න බලන්න පුතේ ඊළඟ එක කියනවා හස්ති ශබ්දය අශ්ව ශබ්දය රථ ශබ්දය වීණා ශබ්දය මෘදාංග ශබ්දය ගීත ශබ්දය තාල ශබ්දය විදුව ගනුව අනුව මිසි දසවිධ ශබ්දය. බලන්න පුතේ ශබ්ද රසයේ මතු කරන විදිහට මේක කවියක් වගේ. මේක හරි ගීතවත් බවක් තියෙනවා. උගේ ප්‍රශ්නයකට ආවොත් මේ ශ්‍රුතිගෝචර විතරක් නෙමෙයි මේක පුදුමාකාර රසයකින් යුක්තයි මේ තියෙන්නේ. අනුප්‍රාසය සහිත වදන් පෙළ තුලින් පාඨක සිත් ඇදබැද ගන්නා ආකාරයේ භාෂා භාවිතේ හස්ති ශබ්දය අශ්ව ශබ්දය රත ශබ්දය වීණා ශබ්දය මෘදාංග ශබ්දය ගීත ශබ්දය තාල ශබ්දය ගණුව අනුව හරි අනුප්‍රාසාත්මක වදන් භාවිතා කර මෙසේ දසවිධ ශබ්ද පැවතුවෝ කවරුද? දැන් ආන මේ විදිහට පැවතුවේ කවුද? එතකොට අපි දන්නවා මියුළු නුවර වටලාගත් බ්‍රහ්මදත්ත රජුරන්ගේ 18ක් සවිනස්සේන මියුළු නුවර වටකරද්ද බක්මදත්ත රජුණගේ 18ක් සැණිය පමණ සේනාව. තේරුණා නේද? හරි. ඒත් එක්කම බලන්න පුතාලා හරි උත්තරය ලියා ගන්න ඕනේ. හස්ති ශබ්දේ යන්නට තනි පදයක් ලියන්න. හස්ති ශබ්දේ යන්නට තනි පදයක් ලියන්න. අපි දන්නවා ඇතාගේ නාදයට තමයි කියන්නේ කුංචනා. කුංචනා. නේද? අස්වැයාගේ හඬට කියන හේෂාරාව නේද? පක්ෂීන් කෙකාරාවේ කෙකාරාව ගොඩක් ඔය කුරුල්ලන්ගේ ශබ්ද වලට කෙකාරාවේ කියන වචන කියන පැහැදිලි නේද? ඒකින්ද සිංහනාදේ සිංහයාගේ මෘතාංගේ අනුකමක් මෘතාංග. එතකොට මෘතාංග කියන වචනේ තේරුම වෙන්නේ පුතේ මෘදු අංග. දැන් අර සොෆ්ට්වෙයා කියන එක මෘදුකාංග නේද? යනිත් එක මේ හાર્ඩ්වෙයා දැඩි. එතකොට හાર્ඩ්වෙයා කියපොම ඒකේ කෑලි ගලවලා බලලා මේ සෝරි ඈ කෑලි ගලවලා බලලා එහා මෙහා කරලා හයි කරන්න පුළුවන්. මොනවාට මේ මොනවාද මේ හાર્ඩ්වෙයා වල තද කොටස්. ඊට පස්සේ සොෆ්ට්වෙයා ඒකේ තියෙන්නේ මේ ඩේටා. ඒක අල්ලන්න බෑ. ඉලෙක්ට්‍රොනික පදනමක්. ඒවට අපි කියන software.
නැතිනම් අල්ලලා කරන්න පුළුවන් එකක් නැහැ. මෘදුයි. එතකොට මේ බෙර කියලා කියන්නේ මෘදු. හම කියන්නේ ඉතා සියුම් විදියට හදපු හමක් නේ. මෘදාංග. මෘදු අංග යොදා බෙර. නේද? සම කියලා කියන්නේ ඉතා සීනිදු මෘදු. හරි. හරි. පැහැදිලිද පුතාලා ඇහුණද? ඔතෙන් එනකල් ප්‍රශ්න ටික තේරුණාද නැද්ද? ඉක්මනට උත්තර දෙන්න. තේරුණා සර්. හරි. එහෙනම් අපි ඕකේ ඊළඟ ප්‍රශ්න ටිකට යන්. ඔන්න මම දැන් පිළිවෙල කියනවා. ඔයාලට මම ප්‍රශ්න ටික දුන්නම ඒ ටික හොඳින් කියව ගන්න. කියව ගමන් උත්තර ලියන්න. නීති රීති කීපයක් තියෙනවා. මොනවද නීති රීති? තුන් පාරක් කියවිය යුතුයි. උත්තරේ ලිවිය යුතුමයි. අනික උත්තරයක් ලිවිය යුතුමයි. ඊළඟ එක තමයි වේගෙ ලියන්න ඕන. දැන් එක තමයි මුලින් ටික ලියාන ලියාන ගිහිල්ලා විනාඩි කීපයකින් ඔක්කොම ටිකෙන් පුළුවන් ටික ලියලා ඉවර වුණාට පස්සේ දෙවෙනි වටේදී බැරි වෙනේවා පොත බලලා ලියන්නම ඕන. පොත බලලා පොතින් හොයා ගන්න. හරි, පැහැදිලිද දරුවනේ? තේරුණාද? තේරුණාද? හරි, එහෙනම් ඔන්න දෙවෙනි ඔව් ප්‍රශ්න තියෙනවද? හරි, පටන් ගන්න. ඉක්මනට කරන්න.
hari daruane liyala iwaraya innoda liyala iwarada tava kale onada tava kale onada ko katha karanne nika Tawa kale ona da puthe. Ehinnada? Ehinawa sir. Hari. Uttara dunna nathuwa man hitiye sambandhata naha kiyala. Dan karuna karala uttara liyanna beri ewa poten balala liyanna. Ikmanata habai wenna ona me me man dena kalada. පොතෙන් බලලා ලියන්න ඒ දෙකම ඉවර වෙච්ච අය මේකෙන් වාක්‍ය දෙකක් හෝ තුනක් දැන් කටපාඩම් කරගන්න. පස්සට තියන්නේ පාපතු. ඕකෙන් කැමති වාක්‍ය අරින්න මුරු දාංග ශබ්දය, අශ්ව ශබ්දය, රත ශබ්දය මෙනේ තියෙන මේ වගේ එකක් පාඩම් කරගන්න. එතන ලාල් තල් පෑන් පඩක් බලක් මඬනාසි දැන් පාඩම් කරගන්න. කාලය අපත යවන්න එපා. අන්න ඒ තුනම වුණාම තමයි ඕගොල්ලෝ නියම තැනට ආවෙන්නේ. හරි. තව පුංචි විනාඩි කීපයක් දෙනවා ඉක්මනට ඒක කරන්න. වැඩ කියලා තියෙන්නේ මම ඔක්කොම
හොඳයි මම හිතනවා කාලය ප්‍රමාණවත් කියලා මම දැන් ඔයගොල්ලොන්ට උපදෙස් දුන්නේ දරුවනේ අවකාර කිහිපයකට එකක් තමයි අනිවාර්යයෙන් මේකට ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න අනිත් එක තමයි තුන් පාරක් ප්‍රශ්නේ කියවන්න කොහොම හරි උත්තරයක් ලියන්න ඊට පස්සේ බැරි වෙනවා නම් දෙවෙනි වටේදී පෙළපොත යොදාගෙන පෙළපොත ප්‍රයෝගික කරගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියන එක. ඊකේ තුන්වෙනි අවස්ථාව විදියට දුන්නේ මේ තියෙන කොටසක් කටපාඩම් කරගන්න කියන. තේරෙනව නේද? එතකොට දැන් උදාහරණයක් විදියට ඕගොල්ලොන්ට නොබා මැනව දේවයන් වහන්සේ රාජ්‍යසු අනුභව කළ මැනව මම කැටක්ගෙන කපුරු රැසක් ඉද වෙනු එකෙක් කූමින්ද දුන්නක් කල්ලා වඳුරු මුලක් අලවන්නා වූ එක් වූ පරිද්දෙන්ද මේ අටලොස්සක් සවිනියක් පමණ සේනාව බඩ බන් කඩ පමණකටත් අස්වාමික කරවා නිගණ්ඨ සේනාවක්සේ ඉස් ලූලු අතලූ බඳවා පියමි එය අපට බාරය සටනකැයි සිත් නොගෙන සුවසේ රාජ්‍යසු අනුභව කළ මැනව එතකොට මය පුතාලා බලන්න මේකෙන් ඕගොල්ලොන්ට කොයි තරම්නම් ප්‍රශ්නයක් ආවොත් ඕගොල්ලොන්ට උත්තරේ ගලපා ගන්න පුළුවන්කම ලැබෙනවාද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මේ එක කොටසක් ගත්තොත් මේ එක කොටසකින් ඔයාලට පුළුවන්කම ලැබෙනවා පුතේ. මේ බලන්න දැන් උදාහරණයක් විදියට මෙන්න මේ කොටසක් ගත්තොත් මේ වගේ පොඩි කොටසක් ගත්තොත් ඒක පාඩම් කරගත්ත කොටසක් ඇති. කොළ පවිතු දුෂ්ට අධර්මිත නිෂ්කෘෂ්ට ස්වરૂප ඇති අවලස්සන අඥාන බමුණු මහල්ල ආ බලන්න තෝ ධර්ම යුද්ධයයි කියා ගොචින් තමට නුගුණුගුරු තරමට නැති බාල තැනැත්තෙකු වැඳ පීය අන්න අවස්ථා සම්බන්ධ සිද්ධාන්නාසු ඒ වගේම පුතේ සෝරි ඈ මුද මේ ඉංග්‍රීසාව ඇදිලා ඉන්නේ ඉතේකින්ද මතක තියාගන්න පුතේ මෙන්න මේ ටික ඔළුවේ තිබුණොත් තමයි අපිට ඊළඟ ප්‍රශ්න ඊළඟ පාඩමට යන්න පුළුවන්. එතකොට මගේ ඔළුව නිදහස්. මම දැන් පළවෙනි පාඩම සන්නද්ධයි. ඒකේ තියෙන දැනුම් සම්භාරය එකතු කරලා උත්තර ලියලා මම එතෙන්ට ගියාට පස්සේ මගේ ගැන කිසි ගැටලුවක් නැහැ. මට ඊළඟ අවස්ථාවට හොඳින් යන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි පාඩමට යද්දිත් පළවෙනි පාඩම ගැන හිත හිත ඉන්නවා. මට ඒකේ කරුණු පාඩම් නැහැ. මට මතක නැහැ රජ්ජුරුව කවුද මොකාද රජ්ජුරුව එහෙම නැහැ ඊට වඩා බොහොම ලේසියෙන් පාසියෙන් මේක කරගන්න පුළුවන්කම තියෙන්න ඕන පුතේ ඒක තමයි මේකේ විශේෂත්වය අන්න දැන් අපි යන් එනවා ඒකින්ද මේව කටපාඩම් කරගන්නටම ඕන හොඳයි පුතේ එහෙනම් අපි යන් පිළිතුරු ගලපන්න තේරුණා නේද හරි දැන් රතු පෑන ගන්න අතට තේරුණා නේද ඈ රෙඩ් රතු පෑන අතට ගන්න අපි යන් මේකට පිළිතුරු ලියන්න මයපතරට ඇහෙනවද? අද මේ කට්ටිය කතා කරනවා. ඇහෙනවා සර්. ආ හරි. අන්නේම උත්තරේ දුන්නාම හරි. නේද? හරි එතකොට තමයි හරකෙක් වුණත් යනකොට නිකන් පොඩි සද්දයක් දාවම එනවා කියලා දන්නවා. ගෝපාල්. නේද? ඒකින්ද ඉන්නවා කියලා පෙන්වන්න ඕන. හ්ම්? හිමංශ කරන්ට් එක ආවද? තාම නැහැ සර්. ආ හොඳයි. එහෙනම් හොඳයි. තේරුණා නේද? හරි. දැන් අපි යමු මේ ප්‍රශ්න වලට. බෝධිසත්වයන් වහන්සේ දැන් රතු පෑන ගන්න අතට මම බොරුවට ලකුණු දාන්න බෑ බෝධිසත්වයන් වහන්සේගේ යෝධයෝ බ්‍රහ්මදත්තයන්ගේ යෝධයන්ට අතින් මෝණින් උසුළු විසුළු පෑ නොයෙක් ප්‍රකාරේ ආක්‍රෝෂ පරිභව කෙරෙමින් ගහට කරන්නාහ ඔන්න දැන් එනවා මෙසේ කරන ලද්දේ කුමන අවස්ථාවකදීද ඔන්න අහනවා මෙසේ කරන ලද්දේ කුමන අවස්ථාවකදීද නේද අන්න දැන් කියන්න පුළුවන් එන්නෝ ධර්ම යුද්ධයේ අවස්ථාව, වී නැවතු අවස්ථාව, ජලය නැවතු අවස්ථාව නේ ඌව නෙවෙයි. මේකේ අවස්ථා ගොඩක් තියෙනවා. හැබැයි මේ කියන මොකද? අතින් මූණි මුසුළු විසුළු පෑනෝයේ ප්‍රකාරෙන් ආක්‍රෝෂ පරිභව කෙරෙන්නේ. ආන්න. එතකොට උත්තරේ මොකද වෙන්න ඕනේ? චූලනී බ්‍රහ්මදත්ත රජුගේ කණ්ඩායම මොකද මියුළු නුවර ලබා ගැනීමට නේද පෞර සමීපයට ගිය අවස්ථාව වෙනද චූලනී බ්‍රහ්මදත්ත රජුගේ පිරිස මියුළු නුවර ගැනීමට ප්‍රාකාරය නැත්නම් පෞර අසලට ගිය අවස්ථාව ඔච්චරයි ඒතකොට උත්තරය හරි හරි නම් හරි දාගන්න ලකුණු 2 ලකුණු 2යි ඒකට ලකුණු 2
කළුව ප්‍රමුදිත පදවලට අර්ථ දක්වන්න. අතින් මුහුණින් උසුළු විසුළු පැ. තේරෙනව නේද? එතකොට අතින් මුහුණින්. එතකොට අතින් සහ මුහුණින් උසුළු විසුළු පැ විහිළු කරමින්. දැන් අර දැකලා තියෙනව නේද අතින් පයින් විහිළු කරනවා? දැකලා තියෙනවද නැද්ද? දැකලා තියෙනවද? නැද්ද? උන්ගේ පාර ඇහෙන්නේ නැද්ද? ඇහෙනවද පුතේ? ඇහෙනවද? ඕම් ඔය වගේ ඔහම කරපුවම නිකන් කේන්ති එහෙම ඉන්නේ. හරි. කටුන තිප්පනට නැවත සම්බන්ධ වෙන්න. මේ හරි. එතකොට අතින් සා මූණින් විහිළු කරමින් ආක්‍රෝෂ පරිභව. පට්ටකුණු හරක කියන. එතන ආක්‍රෝෂ පරිභව කරනවා කියන්නේ නිന്ദා අපහාස කොට. ආක්‍රෝෂ පරිභව කරනවා කියලා කියන්නේ නින්දා අපහාස කර. හොඳයි. දැන් කට් වෙයි. ඉක්මනට හැමෝම ඉක්මනට සම්බන්ධ වෙන්න පුතේ. එතකොට ආක්‍රෝෂ පරිභව කරමින් එතකොට ඒකට ලියන්න ඕන නින්දා